මෙවර PSL තරගාවලියේ දෙවන තරගයේ ඊයේ රාත්‍රියේදී නිමාට පත් වුණා. තරගයේ පැවැත්වෙන බානුක රාජපක්ෂ නියෝජනය කරන වෙසාව සල්මි කණ්ඩායම සහ කරච්චි කින්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසේ වාසයේ ජයග්‍රහණය කළ කරච්චි කණ්ඩායම පළමුව පන්දුර පහර දීමට පෙසාවර් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පෙසාවර් කණ්ඩායම පන්දු අරවිස අවසානයේදී කඩුලු පහක් දැවී ලකුණු 199ක් ලබා ගැනීමට සමත් වුණා. පෙසාවර් කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 16ක් තුලදී බිඳ වැටුණා. කෙසේ වෙතත් උවඩ කඩුල්ල වෙනුවෙන් නායක බාබර් අසම් හා කැඩ්මෝර් ලකුණු 136ක සබඳතාවයක් පිහිටුවීමට සමත් වුණා. නායක බාබර් අසම් පන්දු 46කදී ලකුණු 68යි 4 පාර 7ක් හා 6 පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. සිවුවන කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි බානුක රාජපක්ෂ යලිත් 20-20 පිටියේ අසාර්ථක වුණා. ඒ අනුව බානුක රාජපක්ෂ පන්දු 6කදී ලබාගත්තේ ලකුණු 6ක් පමණයි. බානුක රාජපක්ෂ ඇන්ඩ්‍රූ ටයිගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබා දී දැවී ගියා. විශිෂ්ට ඉනිම ක්‍රීඩා කළ LPL තරගාවලියේ ජැප්නා කණ්ඩායමද ප්‍රබල පිතිකරුවෙකු වූ කැඩ්මෝර් 4 පාර 7ක් හා 6 පාර 6ක් සමගින් පන්දු 50කදී ලකුණු 92ක් ලබා ගැනීමට සමත් වුණා. නීසම් පන්දු 11කදී නොදවී ලකුණු 16යි 4 පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යෙවීමේදී ඇන්ඩ්‍රූ ටයි ලකුණු 32කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කරච්චි කණ්ඩායම පන්දු අරවිස අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 197ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව මෙම තරගයේදී තියුණු ලකුණු 2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බානුක රාජපක්ෂ නියෝජනය කළ පෙසාවර සල්මි කණ්ඩායම සමත් වුණා. කරච්චි කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 46ක් තුලදී බිඳ වැටුණා. මැතුවෙට් පන්දු 15කදී ලකුණු 23යි 4 පාර 3ක් හා 6 පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. කෙසේ වෙතත් පස්වන කඩුල්ල වෙනුවෙන් සොයිබ් මලිකා නායක ඉමාඩ් බසිම් ලකුණු 131ක සබඳතාවයක් පිහිටුවීමට සමත් වුණා. මලික් පන්දු 34කදී ලකුණු 52යි 4 පාර 4ක් හා 6 පාර 1ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉමාඩ් බසිම් 4 පාර 7ක් හා 6 පාර 4ක් සමගින් පන්දු 47කදී නොදවී ලකුණු 80ක් ලබා ගැනීමට සමත් වුණා. අවසන් පන්දු වාරයේදී කරච්ච කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 16ක් අවශ්‍ය වූ නමුත් ඔවුන් ලබාගත්තේ ලකුණු 13ක් පමණයි. ඒ අනුව ලකුණු 2කින් තරගයේ ජයග්‍රහණය කිරීමට පෙසාවර සල්මි කණ්ඩායම සමත් වුණා. පන්දු යෙවීමේදී නීසම් ලකුණු 26කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.